ඔබ දන්නවා ඩීල්ස්කු පහර බොහොම ජනප්‍රිය පහරක් ටීම් දිල්ෂාන් මතක් වෙන ඩීල්ස්කු පරගෙන කතා බහ කරද්දී ඉතින් ශ්‍රී ලංකාවේ විදිහට අපි ලොකු ආඩම්බරයක් දෙන්නා මොකද අපේ කොල්ලෙක් තමයි ඩීල්ස්කු පහරේ නිර්මාතෘවරයා බවට පත් වෙන්නේ තමයි ටීම් දිල්ෂාන්. ඉතින් ඔබ දන්නවද මේ ඩීල්ස්කු පහර මුල්ම වතාවට ටීම් දිල්ෂාන් එල්ල කළේ කවද්ද කියලා? ඒ තමයි 2009 අවුරුද්දේ එංගලන්තයේ පැවැත්වුණු 2020 ලෝක කුසලන් තරග මාලාවේදී තමයි ටීම් දිල්ෂාන් හහා පුරා කියලා ඩීල්ස්කු පහර මුලින්ම එල්ල කරන්නේ. එදා ඔස්ට්‍රේලියානු කණ්ඩායමත් එක්ක තිබ්බ තරඟයේදී තමයි දිල්ෂාන් මේ මුල් වරට මේ ඩීල්ස්කු පහර එල්ල කළේ. ලකුණු 159ක් මුලින්ම පන්දර පහර දෙමින් සිටි ඔස්ට්‍රේලියාව ලබා ගත්තා. යන ලකුණු 160 ඉලක්කයක් ශ්‍රී ලංකාව හඹා යමින් සිටියා. එදා ටීම් දිල්ෂාන් එක්ක පන්දර පහර දුන්නේ කුමාර් සංගක්කාර අනිතන්තේ. දෙවැනි කරුළු වෙනුවෙන් ඉතාමත්ම සාර්ථක සම්බන්ධතාවයක් පැවැත්වුවා. ඒ අනුව පන්දු 27කදී ලකුණු 46ක් ලබා සිටියදී ටීම් දිල්ෂාන් තමන් මුහුණ දුන්නු 28 පන්දුවෙන් තමන්ගේ මංගල ඩිල්ස්කු පහර ඔහු එල්ල කළා. ඒ කියන්නේ එදා ඉනිමේ ඔහු මුහුණ දුන්නු 28 පන්දුවේදී, ඒ කියන්නේ ලකුණු 46ක් ලබා හිටියේදී තමයි ටීම් දිල්ෂාන් හාහා පුරා කියලා තමන්ගේ මංගල ඩිල්ස්කු පහර එල්ල කළේ ඔස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව. එදා විස්තර විශාරකයන් විනිසුරුවන් ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයන් ක්‍රීඩා ලෝලින් හැමෝම පුදුමයට පත් වුණා. මොකද්ද මේ පහර කියලා? ඒක නමක් තිබ්බේ නැහැ මේ පහර විස්තර කරන්න. මොකද මුල්ලුවට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ මෙවැනි පහරක් දැක්කේ එදාමයි. මට මතකයි විස්තර විශාරකයන් කිව්වා මේක ටිකක් කැත පහරක්. හැබැයි මේක හරිම විශිෂ්ට පහරක්. මේක ලකුණු 50 වාර්තා කරන උචිතම පහරක්. මොකද්ද මේ පහර කියලා? ඉන්පසු තමයි පස්සේ කාලෙක මේක ටීම් දිල්ෂාන් විසින්ම නිර්මාණ කළ පහරක් නිසා ඔහුටත් උපහාරයක් විදිහට ඩිල් ස්කූප් කියලා නම් කරන්න පටන් ගත්තා. කොහොම නමුත් 2009 අවුරුද්දේ ලෝක කුසලන් තරග මාලාවේ ඔස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව තමයි ටීම් දිල්ෂාන් මුල් වරට මේ ඩිල් ස්කූප් පහර එල්ල කරන්න පටන් ගත්තේ. එදා අවසානයේදී කොහොම නමුත් ටීම් දිල්ෂාන් ලකුණු 53ක් ලබා ගනිමින් ශ්‍රී ලංකාවට ජයග්‍රහණ ලබා දුන්න මේ පහරත් එක්කම. කොහොම නමුත් 2009 අවුරුද්දේ ටීම් දිල්ෂාන් ඩිල් ස්කූප් පහර හඳුනා දුන්නාට පසු කාලේනව අනිකුත් ප්‍රතිකරුවන් උත්සාහ කළා මේ දිල්ෂාන් කොපි කරගමින් මේ ඩිල්ස්කු පහර එල්ල කරන්න. නමුත් එතරම්ම සාර්ථකුනේ නැහැ. කොහොම නමුත් අපි ආඩම්බර වෙනවා ශ්‍රී ලංකාවේ ක්‍රීඩේට ඩිල්ස්කු පහරේ ආරම්භය සහ මේ හඳුනාදුනේ ලෝකෙට අපේ ශ්‍රී ලංකාවේ ක්‍රීඩකෙක් වීම ගැන.